അമ്മയെ കഥാകൃമിന് നിന്നെ ഹെലൈൻഗെ മഹാ സട്ടാൻ ശാസ്ത്രീയ പിലിമതോ സട്ടാൻ ഇതിഹാസയെ പിലിമതോ തെൻ ജലിതമരസിംഹമായി തോന്നി ദെൻ മേ മേ അപ്പം രാവൺ ഇതിഹാസം ഇരിക്കുകയോ തന്നെ രാമ രാവണ യുദ്ധസംഗ്രാമയെ തുല അപ്പോൾ ദക്ഷിണത്തിൽ ലഭിക്കുന്ന സട്ടാൻ ക്രമവേദിയൻ മീറ്റവടെ വിനാസ് ദെൻ അപ്പോൾ ഉദാഹരണയൊക്കെ ഇതിൽ കഥാകൃത്തിൻ രാവണ മഹാരാജുക്കെ പുത്ര ഇന്ദ്രജിത് കുമാരെ ചന്ദ്രയാഗേശിയുടെ ലേസർ പ്രഹാര എല്ലാക്കലാക്കി രാമായണ സന്ദാഹം തെങ്ങ് രാമസാറ ബ്രഹ്മസാറ ആദി ന്യാഷ്ടിക പ്രഹാര ഭാവിതാക്കളോട് അപ്പോൾ മൂലാശ്രഹം പോയത് വിനാസ് ඔය සටන් කලාව පිළිබඳව කතා කිරීමේදී අදාප කතා කරන්නේ මේ මෑත යුගයේදී මේ සටන් කලාව විකාශනයක් සමග යම්කිසි කාලයක කඩාවැටීම් යුගයක් පිළිබඳව. නමුත් රාමායණ අද්දිමේ අපේ පැරණි මූලාශ්‍රවල ඔය යంత్ర මంత్ర තంత్ర ద్వంత్ర කියන විෂයන්වල ගැඹුරු කාරණා පිළිබඳව විද්‍යාත්මක පසුබිමකින් බැලුවොත් මේ වාස්තුල සඳහන් කරලා තියෙන්නේ මේ යක්ෂ ගෝත්‍රිකෝ මේ සඳහා භාවිතා කරලා තියෙන අති දියුණු තාක්ෂණයක්. දැන් මම එක උදාහරණයක් කියන්නම්. අපේ පැරණි පුස්කොළ ග්‍රන්ථයක් තියෙනවා මේ ශිවා ලිඛිතය සහ ඉන්ද්‍ර ගුරුලුව. දැන් ඉන්ද්‍ර ගුරුලුව අයිති වෙන්නේ ගුරුලු පොත කියලා අදත් තියෙනවා. මේ ස්ථානයේ තමයි මේක තැන්පත් කරලා තියෙන්නේ කියලා ජනතාව තුළ මතවාදයක් තියෙනවා. ඉතින් මේ කියන කාරණා මතකින් මේ තැන් හරණ විලාස කරන්න යන්න එපා. අපේ ජනතාවෙන් අපි ඒක ඉල්ලන ගමන්ම මෙන්න මේ ඉන්ද්‍ර ගුරුලුව කියන ග්‍රන්ථයේ ආදි කර්තෘවරයා තමයි රාවණ රජතුමාගේ පුත්‍රයා ඉන්ද්‍රගුප්ත කුමාරයා. මේ ඉන්ද්‍රගුප්ත කුමාරයා ඉන්ද්‍ර ගුරුලුව රචනා කරනකොට ඌ අධ්‍යයනය කරපු යම්කිසි සටන් කලාවක් තිබ්බා. මේක සම්පූර්ණයෙන් සූර්යා කේන්ද්‍ර කරගෙන තමයි කරලා තියෙන්නේ. එතකොට මේ සූර්යා තුල තමයි බීම විලාශය දක්නට ලැබෙන්නේ. භයානක ස්වරූපය දැන් ඒ භයානක ස්වරූපයේ බීම විලාශයේ ආකාරයටම අපේ සටන් කලාව නිර්මාණය කරලා තියෙනවා. මේ සටන් කලාව සඳහා මොවුන් භාවිතා කරනවා ඉතාමත් දියුණු තාක්ෂණයක්. දැන් උදාහරණයක් විදිහට මේ යුද්ධය කියන කාරණාව මිනිස් ප්‍රජාව තුළට ඇති වෙන්නේ ගයන් මෞකුස තුලදී. මෞකුස තුල ජීවත් වෙනකොට දරුවෙක් මවකුසෙන් එළියට එමේදීම තමයි මේ සටන පටන් ගන්නෙ. මවකගේ කුස තුල ඉන්න අවස්ථ මේක තමයි සටනේ මූල සිද්ධාන්තයේ විදිහට පැරණි පුස්කොළ පොත්වල සඳහන් වෙන්නේ. මවගේ කුස තුල සිටින දරුවා දරුවෙක් ලෙස බිහිවීම සඳහා සටනක් ආරම්භ කරනවා. මෙන්න මේ සටන් අවස්ථාවෙන් එළියට එන දරුවා ඉස්සල්ලාම සූර්යා සමග තමයි සුළඟස් සමග තමයි ගනුදෙනුව පටන් ගන්නෙ. මේ සුළඟස් සමග ගනුදෙනුව පටන් ගන්නෙ කොහොමද? සූර්ය ප්‍රාණ බීජ ශරීරයට උකහා ගනිමින්. මෙන්න මේ නිසා තමයි ආදි හෙළියෝ සූර්ය වන්දනාව පටන් ගන්නෙ. සූර්ය වන්දනාව වෙන පැරණිම් පොත තමයි ශිවා ලිඛිතේ සූර්ය ලිත. මේක කොටස් 16කට බෙදලා මිනිස් සිරුරේ කොහොමද ක්‍රියාත්මක කරන්නේ කියන එක පැරණෝ දැනන් හිටියා. මේ දැනන් හිටපු නිසාම ඔවුන්ට හැකියාවක් ලැබුණා මේ ග්‍රහ විද්‍යාව පිළිබඳව. දැන් අද අපි හොයාගන්න ග්‍රහයෝ නවග්‍රහයෝම පැරණි හෙළියෝ හොයාගත්ත කියලා අපි පෙර වැඩසටහන් වල කතා කරන්නේ. එතකොට සෙනසුරු අඟහරු මේ කියන වචන මාලාවම කුජ ග්‍රහය සටනට අධිපති ග්‍රහය කුජගේ වර්ණේ පව අපේ පැරණි පොත්වල සටහන් වෙනවා. දැන් මේවා අභිචාර විදි මිත්‍යා විශ්වාස කියලා දියුණු සමාජය ඉවත් කරන්න හදනවා. නමුත් පැරණි මිනිස්සු දැක්ක ග්‍රහ යුද්ධ තියෙනවා. චන්ද්‍රග්‍රහණය, සූර්යග්‍රහණය මෙන්න මේ ග්‍රහ යුද්ධයේ තමුන්ගේ ඇඟ තුළට කාවැදුණු නිසා මොවුන් සටන සඳහා මේ ග්‍රහයන්ගේ බලපෑම්, ග්‍රහයන්ගේ කිරණ එල්ල කිරීම කියන ක්‍රියාවලිය ක්‍රියාත්මක කරා. ඒක නිසාම රාමායණයේ සඳහන් වෙනවා එක්තරා අවස්ථාවක රාවණ රජුගේ පුත්‍රයා මේ චන්ද්‍රයාගේ සිට ප්‍රහාරයකට සහස්ත්‍රගත කියන යානාවෙන් එල්ල කරා කියලා. දැන් මම මේ පිළිබඳව ඇත්තටම විද්‍යාත්මක පසුබිමකින් බැලුවා. දැන් බලන්න ගයන් පෘථුවිය අංශක 23මාරක් ඇල වෙලා තියෙනවා. දැන් මේක විද්‍යාඥයෝ හොයන් තියෙනවා. මේක උනේ කොහොමද කියලා මිනිස්සු අද හැබැයි අපේ පැරණි සටන් කලාවේ මේ සඳහන් වෙන්නේ සූර්යා ශක්ති ග්‍රහයෙක්. සූර්යා තමයි උෂ්ණ අධික ග්‍රහයෙක් විදිහට ගන්නෙ. හැබැයි චන්ද්‍රයා සෞම්‍ය ග්‍රහයෙක් ජල රාශියක් විදිහට ගන්නෙ. මෙන්න මේ දෙකෙන් ක්‍රියාත්මක වෙන සෝභාදාමයේ ක්‍රියාවලිය නිසා වඩදිය බාදිය දක්වා ජලයේ බලපාන බව චන්ද්‍රයාගෙන් සකස් කරා. ඉතින් රාවණ රජුරන්ට චන්ද්‍රභාසන මසිපතක් තිබ්බ කියලා එතුමට ගයන මේ පැරණි මන්ත්‍රවල සඳහන් වෙනවා. එතකොට මේවත් එක්ක සංසන්දනය කරාම රාවණ රජුරුව එල්ල කරපු ප්‍රහාරයක් ලකේගල කන්දේ ඉඳන් එල්ල කරපු එක රාවණ රජුරුව දෙතනගලට එල්ලපු තැන අදත් විශාල ආවාටයක් එක්ක සකස් වෙච්ච භූමියක් තියෙනවා. මම මේ ස්ථානෙට ගිහින් මේක ලේසර් කිරණයක් යවලා වගේ සම්පූර්ණයෙන් ගල මැදින් විදිලා තියෙනවා. එහෙමනම් මොවුන් මේ සූර්ය ශක්තිය භාවිතා කරේ කොහොමද? චෛතසිකයේ දියුණු කිරීමෙන් පමණක් නෙමෙයි. යම් යම් පළිඟු තාක්ෂණ අපි පෙර සඳහන් කරා වගේම මේ රාවණ රජුරන්ගේ අස්ත්‍රවල ඔය දේව අස්ත්‍රවල දකින්න තියෙන හැඩතලවල තියෙන ගයන් පළිඟු තාක්ෂණේ භාවිතා කරලා සූර්යකාන්තී කියන මැණික් විශේෂවලට මේ කිරණ ශක්තිය නුකහගෙන හරියට අද ලේසර් ගන් එකක් හදන් අපි ප්‍රහාරයක් එල්ල කරනවා වගේ තමයි මේවා භාවිතා කරේ. ඉතින් මේකෙදි මොවුන්ට සෝභාදහම පිළිබඳව හොඳ දැනුමක් තිබුණා. ඒ හින්දා තමයි රාවණ රජුරන්ගේ සටන් පාඨයේ සෞරකාන තප්තා ගිලිහිතා සෝභාදහමේ අයිතිය සියලු ජීවිත සතුයි. මේ සෝභාදහම සම්පූර්ණයෙන් රාවණ පෙළපත අධ්‍යයනය කරා. ඒ නිසා ඔවුන් සූර්ය වංශිකයෝ වුණා.
චන්ද්‍රවංශිකයොත් බිහි වුණා. රාම ඇත්තටමයි තියෙන්නේ චන්ද්‍රවංශිකයන්ට. රාමචන්ද්‍ර කියලා තමයි සඳහන් වෙන්නේ. නමුත් චන්ද්‍රවංශිකයන්ට වැඩිය මේ රටේ බලවත් වෙලා තියෙන්නේ සූර්යවංශිකයෝ. එම සූර්යවංශිකයන්ගෙන් ආපු සටන් ශාස්ත්‍රයේ ගොඩදියේ පමණක් නෙමෙයි. ඒ නිසානේ රාවණට දඬු මොනරයක් තිබ්බ කියන්නේ. දැන් දඬු කියන වචනේ අපිට පෙර සඳහන් කරද්දී විග්‍රහ කරන්න බැරුණා. දඬු කියන්නේ විශාල කියන කාරණා. මොනර කියන කොටස අපේ සූර්ය ගුණසේකර මහත්මයා පැහැදිලි කරා. දඬු කියන්නේ විශාල. දැන් අපි දඬු අඬුව අපේ භාෂාවේ මේ ඉතිහාසයේ තියෙනවා. අපි මේ භාෂාවට තමයි නිග්‍රහ කරන්නේ මේවා මේ අභිචාර විදි තිබ්බේ නැහැ කියලා. දැන් හැම උපත් කතාවකම දැන් අපි ගත්තාම මහසෝන් උපත ගත්තාම මහසෝන් උපත් කතා කීපයක් ලිව්වේ. මේ ඉතිහාසය එක තැනකින් අපි ලඝු කරේ නැහැ. පෙරත් මහසෝණෙක් ගැන සඳහන් කරා. එතකොට මේ මහසෝන් පුතක් රාමායණය තුලත් දකින්න දිනවා. එතකොට මහසෝණු කියලා සෙම්පතියෙක් රාවණ ආයුගෙත් ඉඳලා දිනවා. ඔහුගේ සටන් කලාව විකාශනය ආපු කෙනෙක් වෙන්න පුළුවන් මහසෝණු කියන සෙම්පතියා. එදා දුටුගැමුණු රජුරන්ගේ දසමහා යෝධයෙක් වෙනකොට. මෙන්න මේ මහසෝණු නිසා තමයි එතනදී සඳහන් කරන්නේ ඊශ්වරට ජාතකෝ ගජකුම්භකාරී කුසෝපන් මහසෝණු 30,000ක් තොටුපලයක් 60,000ක් පරිවාර සේනාව. ඔහුගේ සේනාංකේ පංචෛලයා තමයි ප්‍රධාන නායකයා. මං හිතන්නේ මට වැඩිය මෙතුමා තමයි මේකේ උරුමකාරයා මේ පාතරට අපේ සම්ප්‍රදායයි. හොඳයි අපි මේ සටන් ශාස්ත්‍රය පිළිබඳව හෙලෙන්ගේ මේ දැවැන්ත ඉතිහාසය පිළිබඳව තවත් බොහෝ දේ සාකච්ඡා කරන්න අපිට ඉතිරිව තිබෙනවා. නමුත් ඊට මත්තෙන් අප යොමු විය යුතුයි කෙටි විරාමයෙන්. විරාමෙන් අනතුරුව අප යලිත් සූදානම් වන්නේ හෙලෙන්ගේ මහා සටන් ඉතිහාසය පිළිබඳව බොහෝ කරුණු සාකච්ඡා කරන්නට. දැන් අප මහසෝන් උපත පිළිබඳව කතා කරන නිසා ආචාර්ය සූර්ය ගුණසේකර මැතිතුමනි, දැන් රාවණ ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කළත් සෝර නමින් පුද්ගලයෙකු හමු වෙනවානේ. ඔව් ගයන් මේ රාමායණයම සඳහන් වෙනවා මකර කියලා සෙනපතියෙක් ඉඳලා තියෙනවා රාවණ රජුට. ඒ මකරගේ පුතත් සේනාපතියෙක් සෝණ කියලා. එතකොට මේ මකරගේ පුත් සෝණගේ සෙල්ලිපියකුත් ගුහාලිපියක් ගල් ගුහාවක තියෙනවා. දැන් මේ හේතුව නිසා අපිට හිතන්න පුළුවන්කමක් තියෙනවා ඒ රාමායණයේ සඳහන් වෙන කතාව ඓතිහාසික සත්‍ය කතා ප්‍රවෘත්තියක් කියලා. මොකද මකරපුත් සෝණ පිළිබඳව එන සෙල්ලිපියෙන් අර කාරණාව තහවුරු වෙන නිසා. දැන් මෙන්න මේ විදිහට අපිට පෙන්වන්න පුළුවන් වඩා සමාජගත වෙච්ච ජනප්‍රිය කතාව ඒ දුටුගැමුණු රජුරුවන්ගේ කාලයේදී ගෝඨාභය මහසෝන සිද්ධිය වුණත් ඇතැම් විටක ඒක ඊට වඩා පැරණි කතා ප්‍රවෘත්තියක් වෙන්න පුළුවන් ජනප්‍රවාදයේ. දැන් මීට සමානම දෙයක් තමයි දැන් කතරගම මහසේන. මේ කතරගම මහසේන ගැනත් නොයෙකුත් කතා තියෙනවා. ඒ අතර අප අතර නොදන්නා කතාවක් තමයි වායු පුරාණයේ එන මේ ලංකාවෙන් ගිහිල්ලා පංජාබේ හිටපු ඉන්දු රජුරුවන්ගේ පුතාව පැහැරගෙන ආවයින් පස්සේ අර දේවයානිගේ පුතෙක් වන හැබැඩහිටි කන්දේ හිටපු ඒ කුමාරයා එතෙන්දි ඒ ජයන්ත කුමාරයා ආපහු බේරගෙන යාමට මහා සේනාවක් සහිතව කතිර කුමරු එව්වය. කතිර කුමරු ඇවිල්ලා මේ තමන්ගේ බේස් කැම්ප් එක කතර එක්තරා ගමක පිහිටෙව්වය මණික්ගඟායින. අද තමයි අද ඒක තමයි කතරගම. මෙන්න මෙතන ඉඳලා අර රජුරංග පරාජය කරලා ඔහුව මරලා අර කුමාරයා ජයන්ත කුමාරයාව නිදහස් කරලා යවලා කතිර කුමාරයා ආපහුණු ගින් මේ තමන්ගේ රටමන පිටරට ගිහිලාට. ඒ නිසා ඔහු එතන ස්ථිර වාසස්ථාන ඇති කරගත්තා. මේ කතරගම බවට පාවත් උනේ මේ කතිර කුමරුයි කියලා කතා ප්‍රවෘතක් වායු පුරාණයේ තියෙනවා. හොඳයි මහාචාර්යතුමනි, දැන් මේ මහසෝන උපත් පිළිබඳව යంత్ర මන්ත්‍ර තුලත් සඳහන් වෙනවා නේද? යම් කිසි සඳහන්. ඔව් ඇත්තට දැන් මේ මහසෝන් කතන්තරේ ගෝඨාභය කතන්තරෙන් ඉන් එහා ගිපු කතන්තරක් තියෙනවා. දැන් සමහර මන්ත්‍රවල කියවෙනවා ඕන්නාමෝ අහස පොළොව ඉරහඳ උපදින්නට පළමෙන් උපන් වාතමේඝ දිව්‍ය පුත්‍රයාගේ දුවනම් ගජකුම්භකාරියගේ බඩේ උපන් සිද්ධ මහසෝන් දේවතාවා කියලා කියවෙන තැන් තියෙනවා. ඒ කියන්නේ මේ වාතමේඝ ඍෂියා කියන්නේ ඔය මංගර උත්පත්තියට සම්බන්ධ මංගර දෙවියන්ගේ ආත්ම 13ක් ගැන කියවෙනවා. ඒ 13න් එකක් තමයි වාතමේඝ ඍෂියා කියන්නේ. ඒ වාතමේඝ ඍෂියාගේ දුව තමයි ගජකුම්භකාරිය කියන්නේ. ගජකුම්භකාරියගෙන් උපන් මහසෝනා කියලාත් කියනවා. තවත් තැනක කියනවා සෝමල රජුන් හට ජාතක වෙමින් ගජකුම්භකාරියකට උපන් සිද්ධ මහසෝන් දේවතාවා කියලාත් කියනවා. ඊළඟට සෝම දත්ත ඍෂියාට දාව උපදුනා කියලාත් කියනවා. මේ ආකාරයෙන් දැන් තවත් තියෙනවා දෙවන පෑතිස් අවධියට සම්බන්ධ
කතන්තරවල කියවෙනවා කුම්භ කටා කියන දේවාලයක්. ඒ කුම්භ කටා කියන දේවාලය ආශ්‍රිතවත් මේ මහසෝංග දෙහිම තිබුණා කියන බවට පිළිගැනීමක් තියෙනවා. ඒ හින්දා මේ යක්ෂ ඇදහිලි දේව ඇදහිලි කාලෙන් කාලයට විකාශනය වෙමින් විවිධ ස්වරූප අරගෙන පවතිනවා කියන එක තමයි පැහැදිලි වෙන්නේ ඒ කාරණාවල. හොඳයි. දැන් අප යක්ෂයින්ගේ නොවේ නම් හෙලෙයින්ගේ මේ සටන් ඉතිහාසය පිළිබඳව කතා කරද්දී රාමායනය නැමැති මූලාශ්‍ර ග්‍රන්ථය තුළින් අපට අපේ හෙළ සටන් කලාව පිළිබඳව සටන් ශිල්පය පිළිබඳව බොහෝ කාරණා හමුව තිබෙනවා. දැන් මහරාවණයන්ගේ පුත්‍ර ඉන්ද්‍රජිත් මේඝනාද කුමරු චන්ද්‍රයාගේ සිට සටන් කරා කියලත් අපට දැන් සඳහනක් සිදු වුණානේ. දැන් ජලතමරසිංහ මැතිතුමනේ, දැන් මේ මේඝනාද කුමරු ලංකාවේ සටන් කළ බවට හමු වුණ මූලාශ්‍ර තිබෙනවද? ඇත්තටම මේ දැන් මම සඳහන් කර ඉන්ද්‍රගුරුලුව පංචපක්ෂීය යමකාලේ මේ උඩරට අන්තිම සටන් පෙළපත්වලට ලැබිච්ච මේ සටන් මම ඊට කලින් මේකේ සඳහන් කරන්න ඕන ගානේ කොහොමද මේ සටන් මේක විකාශනය වෙන්නේ කියන එක. දැන් මේ මහරාවණ රජුගේ කෙළ ඉන්ද්‍රගුප්ත කුමාරයාගේ ඇදවැටීමත් සමග රාවණ රජුරන්ට පුත්තු තුන්දෙනෙක් ඉන්නවා කියලත් අද ඉතිහාසඥයෝ දන්නේ. දැන් රාවණ රජුරන්ට හිටියා සහස්ත්‍රමුඛ කියලා එක පුත්‍රේ. ඒ වගේම රාවණ රජුරන්ට හිටියා ඉන්ද්‍රගුප්ත කියලා කුමාරේ. එතකොට මේ මේ සඳහන් කරන නාමාවලිය මේ ඉතා පැහැදිලිව සටහන් නේ. එතකොට ඔවුන්ගෙන් තමයි මේ සටන් කලාවේ ගුප්ත විද්‍යාව, යంత్ర මන්ත්‍ර, තන්ත්‍ර විද්‍යාවල් ප්‍රගුණ කරලා මේවා තුලින් වෙනත් රාජ්‍යයන් පවා ආක්‍රමණය කරන්නේ. මම එක උදාහරණයක් කියන්නම්. මොකද මේ හැම සටන් කලාවකම මූලාරම්භයේදී දැන් මහසෝන් පුවත ගත්තත් මේවා අභිචාර විදි විදියට දකින්නේ මේ වෙස් මූණු කලාවල් ද එක උදාහරණයක්. එක ව්‍යායාමයක් තිබෙනවා. දැන් ඒ ව්‍යායාමයේ ගත්තාම ඒ ව්‍යායාමයේ පාරම්පරිකව ඉතා රහසිගතව රැගෙන ආපු ව්‍යායාමයක්. මේ ව්‍යායාමයේදී දැන් මහසෝන වගේ දැන් එක එක පෙන්නුවොත් එහෙම ඒ ආකාරයට දිව එළියට දාලා තමුන්ගේ නිකට පහළට තබලා මේ ව්‍යායාමය. මෙන්න මේ ව්‍යායාමයේ දකින ආදියෝ හෙලෝ මේ හැඩතලයට රූප සටහන් නිර්මාණය කරලා දිනවා. දැන් මේක තමයි මෙතුමගේ මේ කතාව තුලත් මට නම් පේන්නේ. දැන් මහසෝන ගේ අතට දීලා තියෙන හස්තියෙක්. ඉතින් හස්තියෙක් අතේ තියාගෙන ඉඳීම තුලින් පෙන්නුම් කරන්නේ ඔව් හස්ති දඩේම වීදිය බණ්ඩාර යුගයේ දක්වා විකාශනය වෙලා තියෙන. අති දක්ෂ හස්ති දඩයක් කරුවේ තමයි වීදිය බණ්ඩාර සෙම්පතිතුමා. එතකොට මේ ආපු කලාව තමයි අපිට අද ඉතුරු වෙලා තියෙන්නේ මේ ඉන්ද්‍රගුරුලුව පංචපක්ෂීය යම කාලේ යමදේව රජුරන්ගෙන් ලැබිච්ච සටන් කලාවේ මේ නැකත් කලාවත් එක්ක හැදිච්ච මෙන්න මේ ක්‍රමවේද විකාශන වෙනකොට මේක නැටුමට අයත් වුණා, සටන් කලාවට අයත් වුණා. තව එක උදාහරණයක් තමයි මේ රාමරාණ යුද්ධයේදී එක හඳක් විනාශ වුණාය කියලා පුවතක් සඳහන් වෙනවා. එතකොට මේ හඳක් විනාශ වෙච්ච නිසා පෘථිවි අංශක 23මහාර කැළවීමක් පෙන්නුම් කරනවා. මේ අංශක 23මහාරයේ හැඩය දකින්න තියෙනවා අපේ සංස්කෘතියේ නැටුම් කලාව තුළ තෙල්මේ නර්තනය තුළ බඹරවලල්ල තමා වටා භ්‍රමණය වෙමි, භ්‍රමණය පරිභ්‍රමණය කියන ක්‍රියාවලිය දක්වමින් මේ සූර්ය නර්තනයක්. මේ සූර්ය නර්තනයේදී මොවුන් ඇඳන් ඉන්නේ අද මේ පලිඟු ඇට වගේ පොඩි ඒවා දාගෙන හිටියට එදා ඇත්තටම මේවා මැණික් විශේෂ පැලඳගෙන මේ නර්තනයේ දක්වන්නේ මේ ව්‍යායාම ක්‍රමවේදයක්, වේග රිද්මේ චලනයක්. මෙන්න මේ චලනයත් එක්ක මේ නර්තනයේ එන්නේ නිර්මාණය වෙන්නේ මේ රටේ රිද්මදාරි යම්කිසි ජනනායකෙක් හිටපු නිසා. නැත්තම් මේ අතීතේ ඉඳන් මේවා විකාශනය වෙන්නේ නැහැ. මේ රිද්මදාරි ජනනායකයා තමයි රාවණ රජතුමා. ඒකනේ රාවණ රජතුමාගෙන් බාහුලිනේ, වයලිනේ, සිතාරය දක්වා විකාශනය වුණා කියලා මිනිස්සු අතර තෙන්නේ. ඒක තමයි ශිවරජ්ජුරුව නටරාජ වෙන්නේ. දැන් ශිව අපි හින්දුකරණයක් කරන්නේ. කවදාවත් ගයන් ශිව කියන පෙළපත් නම අපේ මහාවංශය අධ්‍යයනය කරත් පණ්ඩුකාභය රජුරන්ගේ පුතාවත් මුට ශිවරජ්ජුරුව කියලා හඳුන්ලා තියෙන්නේ. ලංකාවේ සෙල්ලිපි වර්ග 3යි හමු වෙලා තියෙන්නේ. ශිව නක 30. එතකොට ශිව කියන පෙළපත් නම භාවිතා කරපු ආදි හෙළයෝ මෑතක් වෙනතුරුම අපේ රටේ හිටියා. පහු කාලීනව තමයි මේක ඉන්දියානුකරණයක් වෙලා ඉන්දියාවට හින්දු ඇදහිම යෑමත් සමග විකාශනය වෙන්නේ. මෙන්න මෙතනදී අපිට ඉතා පැහැදිලිව දකින්න තිබෙනවා මේ ශිවගේ නටරාජ නර්තනය තුළ ඉතාමත් ගැඹුරු බීම විලාශයක්. මේ සූර්යාගේ ලක්ෂණ තමයි පෙන්වන්න තියෙන්නේ. ශිව කියන්නේ දැවෙන හිරු, ලිඛිත කියන්නේ සූර්ය ලිත. එතකොට මේ ශිවගේ බීම නර්තන විලාශයේ දක්නට තියෙන එකම එක තමයි ශිවරජුරන්ගේ ශිවස්ත්‍රෝතය. ජටාට වී ගලජ්ජ වාහ පාවිතස්තලේ ගලේව ලම්බ ලම්බිතං භුජංග තුංග මාලිකම් ඩමට් 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 නිනාද වඩ්ඩ මර්වයන් චකාර චණ්ඩ තාණ්ඩවං තනෝතුනත් ශිවශ්‍යෝ. මේ සංස්කෘත ශ්ලෝකය. ඉතින් මෙතුමා තමයි අපේ මේ පාතරට නැටුම් කලාව මේවා ගැන පැහැදිලි කරගන්න හොඳම සුදුස්ස. අපෙත් මේ ඩම නිනාදයත් එක්ක මේකේ මොකක් හෝ සම්බන්ධයක් තියෙනවා. එහෙනම් මේවා ආදි හෙළයට අයිති දේවල්. මේ ශිවරජ්ජුරුව නටන්නෙත් යකුන් යක්ෂණියෝ පිරිවරාගෙන. හැම වෙලේම ශිව ඉතිහාසය ගැන කතා කරොත් දකින්න තියෙන්නේ ශිව ඉන්නේ යකුන් යක්ෂණියන් පිරිවර. ඒ කියන්නේ යක්ෂ ගෝත්‍රික එක
හොඳ නර්තනශීලී හොඳ මේ මේ විනෝදකාමී චරිතයක් විදිහට ශිවව දකින්න තියෙන අවස්ථාවක් තියෙනවා. එතකොට එතුමාට තමයි රාවණ රජුරෝ මේ ශිව ස්තෝත්‍රය රචනා කරා කියලා දෙන්නේ. මේක පැහැදිලිවම විග්‍රහ කරාම නිකන් මේ අභිචාර විදිහට අයි නොකර ඇත්තටම මේක ඉතා රසවත් පුවතක් රාවණ රජතුමත් ශිව රජුරුවන්ගෙත් මේ සංකලනය නිසා තමයි ශිව නටන්න නම් රාවණ රජුරෝ යම්කිසි වාදනයක් දීලා තිබෙනවා. ඒක තමයි රාවණ රජුරන්ගේ බාහුලිනේ. මේ බාහුලිනේ සංකල්ප ඉන්දියාවේ කොතරම් දුරට ගිහින් තියෙනවද කියනවා අද ශිව ස්තෝත්‍රය ගායනා කරමින්ම ඔවුන් රාවණ විරෝධී ප්‍රතිපත්තියකට ඇවිල්ලා දිනන අපේ හෙළයට දුසේරා පූජාව තියලා ගිනි තියෙනවා. මේ ඒ වගේම අද උතුරු ඉන්දියානු වැසියන් දුක් වෙන්න ඕනේ, යාපනයේ වැසියෝ. මේ එක රටක් අපේ ජාතියක් විදිහට ඉඳ තියෙන අවස්ථාවක මොවුන් බෙදාවෙන් කිරීමේ චින්තනය මොවුන් ගොඩනගාගෙන තියෙන්නේ ශිවට වඳින ගමම්. ශිව ස්තෝත්‍රය රචනා කරපු රාවණට වෛර කරනවා, රෝහණ පුරයට වෛර කරනවා. ඉතින් මේවා තුළ දකින්න තියෙන්නේ ගයන් එදා ඒ සංස්කෘතිය කඩා වැටීම අද දක්වා අපේ සමාජයේ තියෙනවා. හොඳයි, හෙලෙන්ගේ මහා සටන් ඉතිහාසය පිළිබඳව අපට තවත් බොහෝ දේ කතා කරන්න තිබෙනවා. අපේ ඊට කලින් යමු වෙනවා කෙටි විරාමයකට.